මේ අවස්ථාවේ මම දන්නවා විශේෂයෙන්ම ගම්මිරිස් වවන, ඒ වගේම එළවලු වවන, මල් වවන, ඒ වගේම වතුකරේ ජනතාව මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න බව. විශේෂයෙන්ම අපි ඊයේ අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වුවා. එහිදී අපි පැහැදිලි ලෙස අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රකාශ කළා කිසිම භෝගයක් ප්‍රතියාපනය කරන්නට පිට රටවලින් මේ රටට ගෙන්නන්න දෙන්නේ නැතයි කියන ස්ථාවරත්වය අපි ප්‍රකාශ කරා. අපි දන්නවා මේ ප්‍රදේශයේ වගේම ලංකාවේ සෑම පළාතකම ගම්මිරිස් වගා කරන විශාල ජන කොට්ටාසයක් ඉන්නවා. එදා හොඳ මිලක් ගම්මිරිස් වලට ලබා ගත්තා. නමුත් අද ඒ ප්‍රතියාපනය කරන්නට ඉඩ දීලා තිබෙන නිසා අද ගම්මිරිස් වවන ගොවියන් ආපසු තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. ඒ වගේමයි විශේෂයෙන්ම අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අපි පැහැදිලිව කිව්වා අපි කෘෂි කර්මාන්තය වෙනුවෙන් ප්‍රමුඛත්වයක් ලබා දෙනවා කියලා. අපේ රටේ විශේෂයෙන්ම තුනෙන් එකක් පමණ තවමත් ජීවත් වෙන්නේ කෘෂි කර්මාන්තය මුල් කරගෙන. එහෙනම් අපිට පුළුවන්කමක් නැහැ කෘෂි කර්මාන්තය අමතක කරන්නට. ඒ හින්දා තමයි අපි ගොවියා මුල් කරගෙන සාන විශාල ප්‍රමාණයක් අපි ලබා දීලා තියෙන්නේ. විශේෂයෙන්ම පොහොර සාන ආධාරය ලොමිලේ ලබා දෙන්නට, ඒ වගේම ගොවිනය කපා හරින්නට, ඒ වගේම පිටරටින් ගෙන්වන භෝග වර්ග නවත්තලා අපේ ගොවියාට ආරක්ෂිත සුරක්ෂිත කරන්නට කිරීම, ඒ වගේම කෘෂි කර්මාන්තය හා සම්බන්ධ සියලුම කර්මාන්තවලට බදුසාන ලබා දීම, මේ සියල්ලක්ම අපි සිදු කළ තිබෙන්නේ කෘෂි කර්මාන්තය ඉදිරියට ගෙනියන්න වගේම අපේ රට ආහාර වලින් ස්වයංපෝෂිත කරන්නට වගේම ගොවි ජනතාව ජීවත් කරවීමටයි. අපේ ප්‍රමුඛත්වයක් අපි හැම විටම ජනතාව ජීවත් කරවීම සඳහා, ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළට නැංවීම සඳහා. අපි දන්නවා ගොවි ජනතාව මහන්සි වෙලා තමන්ගේ උත්සාහයෙන් මුදල් උපයා ගන්නකොට අපි ඔවුන්ව රජයක් හැටියට ඔවුන්ව ආරක්ෂා කරන්නට ඕනේ. විශේෂයෙන්ම අල ගොවියා බලන්න මේ පළාත්වල එදා හොඳ මුදලක් ලබා ගත්තා. නමුත් අද පිටරටින් අල ගෙන්වන නිසා ඒ අය අපහසුතාවයට පත් වෙලා තිබෙනවා. දැන් ඒ වගේම එළවලු ගොවියා, මල් වවන්නන් මේ සෑම දෙනෙක්ම ස්වයං රැකියාවක් හැටියට මේවා කරනකොට රජයට කිසිම බරක් වෙන්නේ නැතුව සම ස්වෝත්සාහයෙන් මේ වගාවන් කරනකොට අපි රජයක් හැටියට ඔවුන බලා ගන්නට ඕන. ඒක තමයි රජයක යුතුකම වෙන්නේ. අපි කෘෂි කර්මාන්තයට මූලික තනක් දෙන, වගේම ගොවි ජනතාව ආරක්ෂා කරන රජයක් හැටියට අපේ රජයක් තුල අපි අනිවාර්යෙන්ම ගොවියා ආරක්ෂා කරනවා, ගොවියාගේ ජීවන තත්ත්වය ඉහළට නංවනවා කියන සාතිකය මම තමුන්නාන්සේලාට ලබා දෙනවා. ඒ වගේම විශේෂයෙන්ම අද ලෝකේ තාක්ෂණය භාවිතා කරලා ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළට නංවන්නට පුළුවන්. මේක තමයි රජයක් හැටියට කරන්නට ඕනේ. තාක්ෂණය ආරක්ෂා කළා, හඳුන්වා දීලා, හොඳ බීජ වර්ග ලබා දීලා, අපි විශේෂයෙන්ම බීජ වර්ග හැම භෝගයකටම බීජ වර්ග ලංකාව තුළ නිපදවන්නට ක්‍රියා කරන්නට ඕනේ. ඒ වගේම අපි පිටරටවලින් බීජ ගේනවා නම් ඒවා ඉහළ ගණයේ බීජ අපි ගෙන්වන්නට ඕන, බාල බීජ ගෙන්වන්නේ නැතුව. මේවා තමයි රජයක් මැදිහත් වෙලා කරන්නට ඕන ක්‍රියාකාරකම්. ඒ වගේම තාක්ෂණය හරහා අද ලෝකයේ තිබෙන තාක්ෂණය හරහා අඩු වියදමකින් වැඩි ආදායමක් ගොවියට ලබා ගන්නට ක්‍රමවේදයන් යොදවන්නට ඕන. අපි දන්නවා එළවලු බලන්න කොච්චර ප්‍රමාණයක් නාස්ති වෙනවද කියන කාරණේ. 40%ක් පමණ
ඔබ නිපදවන එළවලු නාස්ති වෙනවා ප්‍රවාහනයේදී සහ හැසුරුම් වලදී. මේවා තමයි අපි රජයක් හැටියට දියුණු කරන්නට ඕන. ඒ වගේම විවිධ අල දිහා බලන්නට ඒවායකෙන් විවිධ කර්මාන්ත මාර්ගෙන් කෘෂි කර්මාන්ත හා සම්බන්ධ කර්මාන්ත හරහා ඒ ගොවියාගේ නිෂ්පාදන අපිට ලබාගෙන අලුත් නිෂ්පාදනයකින් නිපවදවලා අපිට පුළුවන් ගොවියාගේ ආදායම වැඩ කරන්න. මෙන්න මේවාට රජයක් හැටියට රජය මැදිහත් වෙන්නට ඕන. අපේ රජයක් අපි මේ අපි සැලසුම් හදලා තිබෙනවා මේ ගොවියා ගොවියාගේ පවුල් වලින් ව්‍යවසායකයන් බිහි කරන්නට. එහෙම නැත්නම් අපේ තරුණ තරුණියන් ඉදිරියේදී මේ ගොවිතැනට යොමු වෙන්නේ නැහැ. කෘෂිකර්මාන්තයට යොමු වෙන්නේ නැහැ. අපිට රටක් හැටියට ආහාර සුරක්ෂිතභාවය අපි තහවුරු කරගන්නට ඕන. ඒ වගේමයි අපි තොණ්ඩව නැමැතුමත් සමග සාකච්ඡා කළා. ඔවුන් අපට සහයෝගය ලබා දෙන්නට පොරොන්දු වුණේ මේ වතු කම්කරුවාගේ ජීවන තත්ත්වය ඉහළට නංවන්නට අපි එකඟ වුණු නිසා. අපි පැහැදිලි සැලැස්මක් ඉදිරිපත් කළා තිබෙනවා. මුලින්ම ඔවුන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන්නට, ඒ වගේම ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළට ගේන්නට අවශ්‍ය ඒ පළාත් දියුණු කරන්නට, ඔවුන්ගේ පළාත්වල පාසල් දියුණු කරන්නට, ඒ වගේම ඔවුන්ගේ තරුණ තරුණියන් නිපුණත්වයක් ලබා ගන්නට පුළුවන් වෙන ආකාරයට තිබෙනවා. මෙන්න මේවා මත තමයි තොණ්ඩමන් ඇමතුමා අපිත් එක්ක අපිට සහයෝගය පළ කරන්නට කැමති වෙලා තියෙන්නේ. ඒ වගේම අපි දන්නවා මේ පළාතේ හමුදාව ත්‍රිවිධ හමුදාව සමග විශාල පවුල් ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේම මට දැනගන්නට ලැබුණා ඒ හමුදාවේ වගේම ඒ හමුදාවත් සමග වැඩ කරන සිවිල් ජනතාවක් ඉන්නවා. ඒ අයගේ වැටු සහ විෂමතා විශාල ප්‍රමාණයක් තිබෙන බව, ඒ විෂමතා අපි අධ්‍යයනය කළා තියෙනවා. අනිත් රාජ්‍ය සේවයත් සමග සම්බන්ධ වෙන ආකාරයට ඒවා වැඩි කරන්නට, ඒ ප්‍රශ්න විසඳන්නට අපි ඉදිරියේදී ක්‍රියා කරනවා කියන එකත් මේ දියතලාව නගරයේදී මම පවසන්නට කැමතියි. ඒ වගේම අපි ඉදිරිපත් කරපු ඒ සැලැස්ම ආර්ථික සැලැස්ම ප්‍රායෝගික සැලැස්මක්. විශේෂයෙන්ම තරුණ තරුණියන්ගේ අනාගතය ඉදිරියට ගෙනියන්නට පුළුවන් වෙන ආකාරයේ අධ්‍යාපන ක්‍රමයක්, ගුණාත්මක අධ්‍යාපන ක්‍රමයක් ආර්ථිකයට ඍජුවම සම්බන්ධ වෙන්නට පුළුවන්, හොඳ රැකියාවක් කරන්නට පුළුවන් නිපුණත්වයක් ඔවුන්ට ලබා දෙන්නට අපි අපේ ඒ ඉදිරිපත් කරපු සැලැස්ම තුල තිබෙනවා. සාර්ථක දැක්මක් වැඩ කරන රටක් ගෝඨාභය රාජපක්ෂ.